චූලා පද්මේන්ද්‍ර කියන්නේ නිරූපණ ශාස්ත්‍රයේ නමක් තරලා ඉන චරිතයක්. ජාත්‍යන්තරේ පවා නියෝජනය කළ චූලා නිතරම ටිකක් වෙනස් විදිහට හිතලා වැඩ කරන චරිතයක්. ඔන්න චූලා මේ පාර ලංකාවේ පළවෙනි වතාවට නීතිඥ වෘත්තිකින් පමණ මෝස්තර නිරූපණයේ යෙදෙන නීතිඥ විලාසිතා දැක්මක්. ෆැෂන් ෆෝ ෆ්‍රීඩම් නමින් එළඹෙන ඔක්තෝබර් මාස 7 වෙනිදා කොළඹ ගෝල්පෙස් හෝටලේදී පවත්වන අදහස් කරලා තියෙනවා. චූලා මොකටද මේ නීතිඥයෝ එක්ක ෆැෂන් ෂෝ එකක් කරන්න යන්නේ? මොකක්ද මේකේ අරමුණ? ඉතින් මේ කරුණු කාරණා ටික ගැන චූලා පසුගියදා පුවත්පතක් සමගින් කියලා තිබුණා. අපි අද ඔයාලට අරගෙන ආවේ ඒ කතා බහ. ඇත්තටම මමත් නීතිඥ නිරූප සේරසිංහ නීතිඥවරයාත් එකතු වෙලා ඇමෝරි කියලා ගොඩනගාගත් සංවිධානය හරහා තමයි මේ විලාසිතා දැක්ම කරන්න අදහස් කළේ. ගරු අධිකරණෙන් දඩ මුදලක් නියම කළාට පස්සේ ඒ දඩ මුදල ගෙවා ගන්න නොහැකිව ආපසු බන්ධනාගාරගත වෙන කාන්තාවන්ට එම දඩ මුදල ගෙවා දැමීමට වගේම නීතිමය දායකත්වයේ සපයලා ඒ කාන්තාවන් නිදහස් කර ගැනීම ප්‍රධාන අරමුණ ඇතුව ඒකට ආධාර පිණිස තමයි මේ ෆැෂන් ෂෝ එක කරන්නේ. ඒ කාන්තාවන්ගේ සාමාන්‍ය ජන ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට සහාය ලබා දීමේ අරමුණක් තමයි මෙහි තියෙන්නේ. ඔක්තෝබර් 7 වෙනිදා කොළඹ ගෝල්ෆ්ස් හෝටලේ රාත්‍රී 4ට තමයි මේක පැවැත්වෙන්නේ. සාමාන්‍යයෙන් නම් ෆැෂන් ෂෝ එකක් කියවහම සහභාගී වෙන්නේ වෘත්තීන් නිරූපිකාවන්. ඉතින් මට මේක ලොකු අභියෝගයක්. මේ ෆැෂන් ෂෝ එකට වෘත්තීය නිරූපිකාව සහභාගී වෙන්නේ නැහැ. මෙහිදී මම නීතිඥ මහත්ම මහත්මීන් යොදාගෙන ඔවුන්ව පුහුණු කරලා තමයි ෆැෂන් ෂෝ එක කරන්න හදන්නේ. ලොයිස් ලගේම ෆැෂන් ෂෝ එකක් මම කොහෙවත් දැකලා නැහැ. වැඩේ හිතන තරම් ලේසි නෑ. කොහොමුණත් ඉතින් මම හැමදාම අභියෝග බාර ගන්න කැමතියි. මේකට ලංකාවේ ඉන්න ඕනෑම නීතිඥ මහත්මයෙකුට මහත්මියෙකුට සහභාගී වෙන්න පුළුවන්. එළඹෙන 8 වෙනිදාට අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සම්මන්ත්‍රණ ශාලාවට එන්න කියලා මම ආරාධනා කරනවා. මොකද එතනදී අපි සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා මගේ මූලිකත්වයෙන්. එතනින් අවශ්‍ය කට්ටිය එකතු කරගෙන තමයි අපි ෆැෂන් ෂෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ ඉන්න හොඳම ඩිසයිනර්ස්ලා 10 දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට අපි හැමෝම දකින්නේ නීතිඥයෝ කියලා කිව්වහම ඔවුන් සංවේදී නැති මිනිස්සු විදිහට. මගේ ගොඩක් නීතිඥයාලු ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ සාමාන්‍ය මිනිසුන්ටත් වඩා හරිම සංවේදී. මොකද ඒගොල්ලෝ තමයි අපිටත් වඩා උසාවියේදී ගැටලු දකින්නේ. ඇත්තටම මේකේ තියෙන සමාජ සත්කාරය ලොයිස්ලා එක කරන එක අපිට ලොකු හයියක්. මොකද ඒගොල්ලෝ නීතිය දන්නම කට්ටිය. උසාවියෙන් නිදහස් කරලත් ඒගොල්ලන්ට දඩ මුදලක් ගෙවා ගන්න බැරි හින්දා ආපහු බන්ධනාගාරගතව ඉන්නවා කියන්නේ අපරාධයක්. ඒ මිනිස්සුන්ව බන්ධනාගාරේ තියාගන්නවා කියන්නේ රජයටත් පාඩුවක්. නීතිඥ මහත්ම මහත්මීන්ගේ දක්ෂතා පෙන්වන්න මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම අපිත් එක්ක කලාකරුවොත් සම්බන්ධ වෙනවා. අපි තවම ඒක කන්ෆර්ම් කරගෙන යනවා. ගොඩක් වෙලාවට අද කාලේ නොහිතපු විදිහට ගොඩක් ආටිස්ලා චැරිටි කිව්වහම මුදලක්ම බලාපොරොත්තු වෙනවා. නීතිඥවරු සංවේදී නැහැ කිව්වට ඔවුන් හරි සංවේදී. ගොඩක් වෙලාවට මුදල් නොගෙන කතා කරන්න අඩුත් තියෙනවා. හැබැයි අපි සංවේදී කියලා කියන අපේ කලාකරුවෝ මේ වගේ දෙයක් කිව්වහම ගොඩක් වෙලාවට මුදලක් බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ වෙලෙට කලාකරුවොත් සහභාගී කරගන්න. හැබැයි ඉතින් දැනට ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි සල්ලි දීලා මේ වැඩේ කළාම අපිට හම්බ වෙන සල්ලි වලින් අපිට කරන්න තියෙන වැඩේ කරන්න බැරි වෙනවා. මොකද ලොකු ගණන් තමයි ආටිස්ට්ලා ඉල්ලන්නේ. ලොයිස්ලා නොමිලියාවට කලාකරුව සල්ලි ඉල්ලනවා. ඒකට මට හිනාත් ගියා. මේක චැරිටි එකක් කියලා කියද්දි චැරිට් කරන්න බැහැනේ ඉතින් අපිට. අපි මිනිස්සුන්ව මනින විදිහ හරි වෙනස් වෙන්න ඕන කියන මතේ ඉන්න ඕන. අපි කියනවා ලොයිස්ලා මෙහෙමයි කියලා. ලොයිස්ලා තමුන්ගේ මහන්සියෙන් තමුන්ගේ අතින් සල්ලි වේදන් කරලා මේකට ඉදිරිපත් වෙනවා.
හැබැයි අපි සංවේදී කියන කලාකරුව මේ වගේ දෙයක් යද්දී අපෙන් මුදල් අය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා තමයි චූලා පද්මේන්ද්‍ර අවසන් වශයෙන් කියලා තිබුණේ. ඉතින් කොහොම වුණත් ලංකාවේ නම ජාත්‍යන්තරයට පවා අරගෙන ගිය ජනප්‍රිය නිරූපිකාවක් වුණු චූලා පද්මේන්ද්‍රට සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්.